මේ වේණුගොපෙර අන්ද ඔබතුමාගේ ඔබතුමාලගේ පක්ෂයට විනයක් තියෙනවද? ඕනෑම පක්ෂයක විනයක් තියෙනවා. ඔබතුමාලගේ පක්ෂයට තියෙනවද? තියෙනවා. එනේ චීෆ් මිනිස්ටර්ලා කී දෙනෙක් ඉන්නවද? තවම නම් කරලා නැහැ. එහෙම නම් කිරීමක් කරන්නේ එක්සැක්ට් කරන්න දන්නේ නැහැ. ඕනේ කෙනෙක් පෝස්ට් ගන්න පුළුවන් මා චීෆ් මිනිස්ටර් කියලා. මේමයි එක එක්කෙනා මැතිවරණයේ ජයග්‍රහණය කිරීමේ අපේක්ෂාවෙන් විවිධ දේවල් යොදා ගන්නවා. මේක ප්‍රචාරණයනේ. ඒක පක්ෂේ මේක ඒක ඇත්තටම අපේක්ෂකත්වය ලබා දුන්නාට පස්සේ තවම අපේක්ෂකත්වයේ කාටවත් නාමෝජනා බාර දීලා නැහැ. නාමෝජනා බාර දෙන්නේ නාමෝජනා අවසන් වෙන්නේ 6 වෙනිදා. ඒ 6 වෙනිදාන් පස්සේ මේ තත්ත්වයන් ඔක්කොම වෙනස් වෙවි. ඊට කලින් ඉතින් තම තමන්ට කැමති රුචි අරුචි අනුව තමන්ගේ අධ්‍යාපන මට්ටම් තමන්ගේ දැනුම අනුව තමන්ට පුළුවන් ඒ දේවල් කරන්න. ඒක පක්ෂේ එම පක්ෂේ විනය ක්‍රියාත්මක වෙනවා. මහැමති අපේක්ෂකෙක් නම් කරන්නේ නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකෙක් නම් කරන්නේ නැහැ මැතිවරණයේදී. ඒ නිසා ඕනේ කෙනෙක් ඒ ගැටලුව මතුවෙන්නේ නැහැ. උතුමාලගේ පොදු පෙරමුණ මේ පාර ජාතිවාදයේ සම්බන්ධයෙන් කතා කළා තමයි ඡන්දය ගන්න යනවා කියලා කතාවක් තියෙන එක ඇත්තද? නැහැ, කවදාවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතිවාදීව ඡන්ද බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක ශ්‍රී ලාංකික ජාතිය. ඒ නිසා ජාතිය ගොඩනැගීමයි අපේ අරමුණ. ඒ නිසා ඒ වෙනුවෙන් අවශ්‍ය දේශපාලන ක්‍රියාමාර්ගයන් ගන්නවා. උමතුමාතක ඡන්දයලනේ කවුදර ඒ වගේ ජාතිවාදයේ උසල ඡන්දය ගත්තොත් උමතුමා අයින් වෙනවද ඡන්දයෙන්? නෑ, එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ විවිධ කණ්ඩායම් නියෝජනය වෙනවා. ඒ සන්ධානය තුළ අවසානයේ ක්‍රියාත්මක වන්නේ පොදු එකඟතාවයක්. ඒ තුළ අපි අපේ වගකීම් ප්‍රමාණය ඉෂ්ට කරනවා. එතකොට මං හිතන්නේ රටේ ජනතාව තීන්දු කරાવી. මං හිතන්නේ වයඹහ මැදම ඡන්ද ප්‍රතිපලය හොඳ පැහැදිලි දේශපාලන සංඥාවන් නිකුත් කරලා තියෙනවා. ජාතිවාදී කණ්ඩායම් පරාජය කරලා තියෙනවා. පොදුවේ බලය බෙදා හැරීම හා අනිකුත් කාරණා සම්බන්ධව පෙනී සිටපු අපේක්ෂක ජයග්‍රහණය කරවලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒක හොඳ දේශපාලන සංඥාවන් නිකුත් කරලා තියෙන නිසා ජාතිවාදී පදනම් කරගෙන හැම කෙනෙක්ම තමන්ගේ ජාතියට ආදරෙයි. අපිත් ජාතියට ආදරෙයි. හැබැයි අන්‍ය ජාතීන්ටත් ගරු කරමින් අපි ශ්‍රී ලාංකීය ජාතියක් හැටියට මේ රට ගොඩනගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනගන්න සියලුම දෙනා එකමුතු වෙලා රටක් හැටියට නැගිටින අවස්ථාවක් මේක. ඒ නිසා අපි අපේක්ෂා කරනවා මේ මැතිවරණයේ ඒ ප්‍රතිඵල ලැබෙයි කියලා. මේ රාජකන ඔබතුමායි හිතන්නේ UMPට මිනිස්සු ඡන්ද දෙන්න ඕනේ කියලා. එක්සත් ජාතික පක්ෂය මේ රටට නිදහස ලබා දුන්න පක්ෂය. එක්සත් ජාතික පක්ෂය මේ අද ඔබතුමා කියන රටට නිදහස කියලා. නමුත් මේක ලං කියන රටට නිදහස හම්බුනේ පොදු පෙරමුණයි කියලා. නෑ නෑ, ඉතිහාසය දන්න එක්කෙනෙක් දන්නවා කවුද නිදහස ලබා දුන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂය තමයි මේ රට නිදහස ලබා දුන්න පක්ෂය. මේ අදකොට මේ එතකොට අපේ විදුලිය බලන්නෙත් එක්සත් ජාතික පක්ෂයට පින්සින්දේ. රන්දෙරි කර රන්ටබේ වික්ටෝරියා ඈ මේ මධ්‍ය මහාවිද්‍යාල ඇති කරලා මේ රටට කරපු සේවය නැවතත් 1994 නතර වුණා. 1994 නතර වෙච්ච සේවය අපිට මේ රටට නැවතත් ලබා දෙන්න තමයි එක්සත් ජාතික පක්ෂයට අපිට ඡන්ද දෙන්න ඕනේ. 94 නැවතුණා කියන කොහොමද? එතකොට මිනිස්සු ඡන්ද දෙන්නේ පොදු පෙරමුණට නෙවෙයි වැඩියෙන් දෙන්නේ. එතකොට නැවතුණා නම් මිනිස්සු ඡන්ද දෙන්නේ නැහැ නේ. UMPට නේ ඡන්ද දෙන්න ඕනේ. ඒක තමයි. නෑ, 1994 නතර වුණා කියන්නේ එක්සත් ජාතික පක්ෂ රජය බිම වැටුණානේ. ඔව්. එතකොට එක්සත් ජාතික පක්ෂ රජයක් සේවාවක් කරන්න බැරුව ගියානේ. මේ විපක්ෂයේ ඉඳලා සේවයක් කරන්න බෑනේ. මේකේ බලය තියෙනවා. ඉතින් මේ බලය ගන්න තමයි මේ අපේ ඒ පෞගිය කාලේ වෙච්ච ඒ සේවාව නැවතත් ජනතාවට දෙන්න තමයි අයි බලය ගන්න බැරි වුණේ කියලා ඔබතුමා හිතන්නේ. නෑ, ඉතින් ඕනෑම අපේ එක්සත් ජාතික පක්ෂයේ වෙච්ච අඩුපාඩු එක්සත් ජාතික අවුරුදු 17ක් එක දිගට පාලනය කරාම යම් වෙනසක් මිනිස්සු බලාපොරොත්තු වුණා. අන්නේ දැන් හිඳ තමයි දැන් 77 ඉඳලා 94 ආවොත් ඔබතුමාගේ අපේ විදිහට 18 years rule කරා. 17. නමුත් අද 94 ඉඳලා අද දවස් කීයක්ද? අවුරුදු කීයක්ද? අවුරුදු 20කට ලඟ වෙනවද? ඒ දැන් තාමත් මිනිස්සු එපා වෙලා නැහැ නේ. නෑ, ඔබතුමාගේ තර්කෙම කියනවා නම් 77 කියනලා මේ 2001 දී එක්සත් ජාතික පක්ෂ රජය බිහි කරා. 2001 එක්සත් ජාතික පක්ෂ රජය බිහි කළා. 2004 ජනතාවට අවශ්‍ය ජනසාව දුන්නේ රජය අවුරුදු 6කට. නමුත් අර විධායක ජනාධිපති හැටියට ඒ බලය පාවිච්චි කරගෙන ඒ අවස්ථාව ඒ ජනතාවට අහිමි වුණා. ඒ කර්මය තමයි රට විඳින්නේ. ඒක මම නෙමෙයි කියන්නේ. ඒ වැරද්ද කරපු චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියම කියනවා. එයා කරපු ලොකුම වැරදි වැඩේ මේ එක්සත් ජාතික පක්ෂ රජය 2004 දී විසිරුවා හැරී ඒක. ඉතින් අන්න ඒ කර්මය තමයි අද
මුළු රටටම විඳින්න වෙලා තියෙනවා. මම හිතන්නේ කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා නිකුණ ආරච්චි හිටපු මන්ත්‍රීතුමාගෙන්. ඔබතුමාලාගේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය කරන්න ජාතිවාදය යොදා ගන්නවද? කිසිසේත්ම නැහැ. ස්තුතියි. හර්ෂණ රාජකරණ මන්ත්‍රීතුමාගෙන් දැනගන්න කැමති එක්සත් ජාතික පක්ෂය දේශපාලනය කරන්න ජාතිවාදය යොදා ගන්නවද? නැත. අපේ රේණුක පෙරේරා මන්ත්‍රීතුමාටයි මේ ප්‍රශ්නේ යොමු වෙන්නේ හිටපු මන්ත්‍රීතුමාට. ඔබතුමා විශ්වාස කරන්නේ එක්සත් ජාතික පක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේ පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේ ඇයි? මොකකට විසඳුමක් ලෙසද? ඇත්තම සුරංග, මේ ප්‍රශ්නය දීර්ඝ කාලයක් තිස්සේ මතුවෙච්ච ප්‍රශ්නයක්. අපේ නිදහස ලබා ගන්න වෙලාවේ ඉඳලම මේ රටේ යම් යම් කොටස් බලය බෙදා හැරීමක් පිළිබඳව ඉල්ලීම් කළා. ඒවා විවිධ කතිකාවතන් ආවා. ඒවා අන්තිමට උච්චතම අවස්ථාවකට ඇවිල්ලා ත්‍රස්තවාද ආයුධ සන්නද්ධ අරගලයකට පවා මතු වුණා. අන්න ඒ නිසා අවසානයේ අකමැත්තෙන් වුණත් ජයජෝත් මහත්මයාට සිද්ධ වුණා මේ බලය බෙදා හැරීමක් යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක කළ යුතුයි කියලා. ඔහුගේ කැමැත්තෙන් නෙමෙයි ක්‍රියාත්මක කළේ. ඇයි? රට තුල ඇතිවෙච්ච ව්‍යාකූල තත්ත්වය තුල මේ ජාතිවාදී ප්‍රශ්නේ ජනවාර්ගික ප්‍රශ්නෙට විසඳුමක් ලෙස තමයි මේ පළාත් සභා ක්‍රමය හඳුන්වලා දෙන්නේ. ඒ විසඳුමක් හැටියටම ඔහු මේක ක්‍රියාත්මක කළේ විසඳුමක් හැටියටම නෙමෙයි. ඔහුට ඒ අවස්ථාවේ මුහුණ දෙන්න තත්ත්වයෙන් ගැලවෙන්නට. ඔබතුමා අනුමත කරනවා ඒ ක්‍රමේ? නෑ, ඔහු අකමැත්තෙන් උනත් කරපු දේ අපි කාලයක් තිස්සේ මේ රටේ නගපු හඬක්. වාමාංශික බලවේග හැටියට අපි හැමදාම කිව්වා මේ රටේ බලය බෙදා හැරීමක් අවශ්‍යයි කියලා. ඔබතුමා 2013 7/9 වෙනිදා බස්නාහිර පළාත් සභාවේ නිල වාර්තාවේ කතාව පවත්වපු කතාව මෙන්න මෙහෙම සඳහන් වෙනවා. එදා රාජරත්නලා දේශපාලන කුණකූඩේට ගියා වගේ තමයි රුක්මන් සේනානායකලත් තිලක් කරුණාරත්නලත් කුණකූඩේට ගියේ. අදත් මේ කාලකන්ණි දේශපාලනේ ජාතිවාදයේ වපුරන දේශපාලන කාලකන්ණිත් යන්නේ ඔය කුණකූඩේටයි ගරු සභාපති තුනම. ඒකේ කිසිම කතාවක් නැහැ. කවුද මේ කාලකන්ණි දැන් ඉන්නේ? ජාතිවාදය මතු කරන ඕනෑම, ඒක සිංහල වේවා දමිළ වේවා මුස්ලිම් වේවා, ජාතිවාදය මතු කරනවා නම් රටක අවසානයේ දේශපාලන කුණකූඩේට යන්නේ. මොකද රටක් විනාශ කරන්න අපි ලෝකේ හැම රටකම දකින දෙයක්. ඒක වර්ගවාදී වෙන්න පුළුවන්, ජාතිවාදී වෙන්න පුළුවන්, රටක ආර්ථිකය විනාශ කළා, රටක සම්පූර්ණ සංස්කෘතිය ආගමික සියලුම දේවල් විනාශ කරන්න වස්තු බීජය තමයි මේ ජාතිවාදී හෝ වර්ගවාදී. ඒක මුලින්ම පළදවන්න අපි හැමදාම කියනවා. ජනතා විමුක්ති පෙරමුණ කියනවා ජාතිවාදී ඔවුන් දේශපාලනය සඳහා යොදා ගන්නෑ කියලා. ඔවුන් මුලින් යොදාගත්තා. දැන් එක්සත් ජාතික පක්ෂයේ වර්තමානයේ කියනවා පැහැදිලිව ජාතිවාදී යොදා ගන්නෑ කියලා. ඔවුන් ඔබතුමත් කියන විදිහට 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේන්නෙත් ඔවුන්. කවුද මේ ඔබතුමා කියන මේ ජාතිවාදීන්? ඔබතුමා හඳුනාගත්ත ජාතිවාදීන් විවිධ කණ්ඩායම් ඉන්නවා සියලු ජාතීන් වල, සියලු ජාතීන් වල, සියලු දේශපාලන පක්ෂ තුල ජාතිවාදී මතවාදය දරන අවස්ථාවාදීව ඡන්දදායකයා රවටලා ඡන්දය ලබා ගන්න උත්සාහ කරන සියලු අය මේ දේශපාලන පක්ෂ තුල ඉන්නවා. ඔවුන් හැතැම් අවස්ථාවල ජාතිවාදී මතු කරනවා. හැබැයි ඒක යථාර්ථයක් හැටියට ඔවුන්ට පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඔබතුමාලාගේ සංධානයේ ඔබතුමාගේ පළාත් සභාවෙත් ඉන්නවද මේ වැනි පිරිස? අපෝ ඉන්නවා. දෙපැත්තෙම ඉන්නවා. ඊට එරෙහි ඔබතුමා අකණ්ඩව, ඒක තමයි මම ඔය හෑන්ඩ්සෙට් එකේ මම කතාව කියන්නේ. මම කිව්ව දේ තමයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමාගේ පළාත් සභාවේ ඔබතුමාගේ සගයොත් ඉන්නවද මේ ජාතිවාදී වපුරන්නේ? එක්සත් ජනතා නිදහසවල විවිධ මත තියෙනවා. ඒ විවිධ මත මොනවද? ඔවුන් සමහරක් ජාතිවාදී පදනමෙන් දේශපාලනය කරනවා. ඒ කියන්නේ ඔවුන් මහින්ද චින්තනයේ පදනම් කරගෙන නෙවෙයිද දේශපාලන නිරත වෙන්නේ? නෑ, සමහරක් තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් තියෙනවනේ. කවුද ඒ කොටස්? ඔබතුමාට කියන්න පුළුවන්ද? ඒක රටේ ජනතාව දන්නවා. ඒ කියන්නේ ඔබතුමාගේ සගයොත් ඒ අය නිරුවත් කරන්න පුළුවන්. දැන් ඔබතුමා මෙතන නිරුවත් කළා තියෙනවා. මම හිතන විදියට මම ඒ සියලු කොටස් වලින් සිහල උරුමේ නායකතුමාව හිටපු නායකතුමා තිලක් කරුණාරත්න මැතිතුමා කුණු කුඩේට ගියා ඒ ජාතිවාදී වපුරන. ඒ ඉතිහාසයේ පැහැදිලි ඔප්පු වෙලා තියෙනවනේ සුරංග. ඔය මම කියන කාරණාව ඉතිහාසයේ ඔප්පු වෙලා තියෙනවා. අනාගතයේත් මම කියන්නේ ඒ දේම තමයි මේ රට තුල සිද්ධ වෙන්නේ. සිහල උරුමය ජාතිවාදී වපුරුවා. වපුරුවා. ତොර වර්තමානයේ සිහල උරුමය මොන නමින්ද පෙනී හිටියේ? වර්තමානයේ සිහල උරුමයක් නැහැනේ. ඒ පක්ෂයක් නැහැ මං හිතන්නේ. ඔවුන්ගෙන් වෙන්නු පිරිස විවිධ තැන්වල ඉන්නවා. විවිධ තැන්වල ඉන්නවා. විවිධ තැන්වල ඉන්නවා. ତොර ඔබතුමාගේ මතය මොකක්ද? ජාතික හෙළ උරුමය මොන වගේ මතයකද සිටියේ? ඔවුන්ගේ දේශපාලන මතය පිළිබඳ මම එකඟතාවයක් නැහැ. මොකද්ද ඔබ ඔවුන්ගේ මතය ගැන? ඒ කියන්නේ ඔබ ඉන්න නිශ්චය සිංහල ජාතිකත්වය
මතු කරලා ඔවුන් අවස්ථාවාදී දේශපාලන යම් යම් අවස්ථාවල ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා කියන ওই අවස්ථාවාදයේ තුල මේ නිර්වචනය තිබෙනවද කාලකන්ණි දේශපාලකයන් කියන්නේ? මම කියන්නේ සියලුම ජාතිවාදීන්ට. ඒක අපි දකිනවා උතුරෙත්. අද උතුරෙත් මේ ජාතිවාදීන් ඉන්නේ. ඒ කියන්නේ ඔබතුමාගේ කැබිනට් මණ්ඩලය, ඒ කියන්නේ පළාත් සභාවේ හිටපු කැබිනට් මණ්ඩලයේ හිටියා ජාතික හෙළුරුමේ නියෝජනය කරන අමාත්‍යවරේ. ඔබතුමා කියනවා ඔවුන් මේ මතය දරුවා කියලා. ඒ මතයට විරුද්ධයි මම. ඔවුන් ඒ කියන්නේ ජාතිවාදී මතයක් දරුවේ. ජාතිවාදී මතයක් දරනවා. ඒ කියන්නේ ඔබතුමාගේ වචනයෙන් කියනවා නම් එදත් කාලකන්ණි දේශපාලන ජාතිවාදී වපුරන දේශපාල කාලකන්ණි හිටියා අදත් ඉන්නවා. ඒකනේ සුරංග මම අල්නුත් කිව්වේ වයඹහා මැදම මේ දේශපාලන කණ්ඩායම් ජනතාව ප්‍රතික්ෂේප කරා.